पाकिस्तान सुपर लीग नेता पीएसएल तरंगावली 2024 सदा श्रीलंकावे क्रीडकान 40 दिन ल्यापादीन वेला तिब्बा इतिंग मेके क्रीडक केटुम पात किरीम नेता ड्राफ्ट के पासुगी बादा दा दिने इतिंग नेता 13 वेनिदा पवत्तुना इतिंग मेके विशेषत्वे तमाय ऑस्ट्रेलियानु तुंगिरियाव क्रीडक डैनियल सैम्स दकुणु अफ्रीकावे रीसा हेनरिक्स लुंगी एंगिडी වගේ ක්‍රීඩකයන් පළවෙනි වතාවට PSL තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි කියලා කියනවා දැනට. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් තරගාවලිය පැවැත්වෙනකොට සමහරක් වෙලාවට ක්‍රීඩකයන් සහභාගී වෙන්නේ නැහැ. කොච්චර ක්‍රීඩකයන් වෙන් කරගත්තත්. ඉතින් මෙවර තරගාවලිය පෙබරවාරි 13 වෙනිදා ඉඳලා මාර්තු 9 වෙනිදා දක්වා පැවැත්වෙනවා කියලා දැනට දින යොදාගෙන තියෙනවා. සමහරක් විට වෙනස් වෙයි නැත්නම් මේ දිනවලදීම පැවැත්වෙයි. ඉතින් මම මීට කලින් කතා කරා ජනවාරි සහ මාර්තු අතර මේ මාස දෙක තුන අතරේ ලීග් 6ක් විතර පැවැත්වීමට නියමිතයි කියලා. එතකොට ලීග් ගණනාවක්ම ලෝක කුසලානයට කලින් පැවැත්වෙන ස්වභාවයක් තමයි පේන්නත් තියෙන්නේ. ඉතින් කොහොම හරි මෙම ක්‍රීඩක තෝරා ගැනීම සිදු කිරීමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 40ක් ලියාපදිංචි වෙලා හිරියත් කිසිදු ක්‍රීඩකයෙකු තෝරා ගත්තේ නැහැ. ඒක තමයි මෙතන තියෙන විශේෂම සිදුවීම. ඉතින් වෙන්දේසියට කලින් ක්‍රීඩකයන් වෙන් කරගන්න පුළුවන් එහිදී වනිදු හසරංග ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙන් කරගෙන තිබ්බේ. ඒ කියන්නේ ඩ්‍රාෆ්ට් එකට ගියේ නැහැ. කලින්ම ඍජු ගිවිසුම්ගත කිරීමක් විදිහට වනිදු හසරංග ග්ලැඩියේටර්ස්ලා විසින් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒ කණ්ඩායමේ බලපුවම රයිලි රොසෝව්, රතර්ෆර්ඩ්, ජේසන් රෝයි, අකිල් හොසෙන් වගේ ක්‍රීඩකයෝ ටිකක් තමයි ඉන්නේ විදේශ ක්‍රීඩකයන් විදිහට. ඒ හැරෙන්නට අපට මතකයි ගියවර බානුක රාජපක්ෂ මහත් ක්‍රීඩා කරා. නමුත් කවුරුත් මේ පාර අරගෙන නැහැ. ඉතින් ක්‍රීඩකයන් 44න් ප්ලැටිනම් කාණ්ඩේ මයිස් තීක්ෂණ බානුක රාජපක්ෂ දසුන් ශානක ලියාපදිංචි වෙලා ඉඳලා තියෙනවා. ඩයමන්ඩ් කාණ්ඩේන් දිල්ෂාන් මදුෂාංක, චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, සදීර සමරවික්‍රම කියන ක්‍රීඩකයන් ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් මේ කිසිදු ක්‍රීඩකයෙකු මෙවර PSL තරගාවලියෙන් මිලදීගෙන නැහැ. ඒක අතිවිශේෂ සිදුවීමක්. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් PSL වගේ තරගාවලිය වලට තෝරා ගන්නවා. ගිය පාරත් තෝරා ගත්තා. නමුත් මෙවර වනිදු හසරංග පමණයි ඔවුන් කෙටුම්පත් කළා තින් නැතන් ඩ්‍රාෆ්ට් එකට පෙරම ලබා ගත්තේ. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ මේ මෑතකාලීන දක්ෂතා පසුගිය වසර වගේ නෙමෙයි, මේ වසර 2023 2022 වගේ නෙමෙයි, 2021 වගේත් නෙමෙයි. 2023 කියන්නේ අපේ දක්ෂතා සෑහෙන පහළට වැඩිච්ච වර්ෂයක්. ඉතින් තනි තනි ක්‍රීඩකයන් ගත්තත් අපි දන්නවා ඉතින් දේශාන් මදුෂංක වගේ ක්‍රීඩකයන් සාර්ථකත්වයක හිටියා. නමුත් ඔහුටවත් අවස්ථාවක් ලැබිලා නැහැ මෙවර PSL තරගාවලියේ. ඉතින් ආයෙත් අර ලීග් වලින් ලංකාවේ ක්‍රීඩකයන් තෝරන්නේ නැති මට්ටමට යනවාද කියලාත් අපිට ඕන නම් හිතන්න පුළුවන්. අපි දන්නවා 2021 විතර කලින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කවුරුත් ලෝකේ වටේ තියෙන ලීග් වලින් වැඩි අවධානයක් දිනාගත්තේ නැහැ දක්ෂතා නැති නිසා. නමුත් ඉතින් මේ වනිදු හසුරංග වගේ ක්‍රීඩකයන් දක්ෂතා පෙන්වන්නට ගත්තාට පසුව තමයි IPL වල වුණත් දොර ඇරුණේ. ඉතින් නැවතත් දැන් පේන්න තියෙන විදිහට අපේ ක්‍රිකට් පහළටම වැටිලා තියෙන්නේ මේ කාලයේදී. ඉතින් නැවතත් ඒ අවාසනාවන්ත කාලේ උදා වෙලා තිනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් ලීග් වලින් ක්‍රීඩකයන් මිලදී නොගැනීම අවාසනාවක් කියන එක නෙමෙයි කියන්නේ. සාමාන්‍ය ලීග් වලින් අදාළ කාලයේදී ක්‍රීඩකයන් මිලදී ගන්නේ ඒ අදාළ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමක තිබුණොත් විතරයි. ඉල්ලුම එතකොට යනවාද නැද්ද කියන එක ක්‍රීඩකයන්ට තීරණය කරන්න පුළුවන්. නමුත් ඩ්‍රාෆ්ට් වල හරි වෙන්දේසි වල හරි ඉල්ලුම තියෙන්නේ ඒ අදාළ කාලයේදී අදාළ රටේ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් දක්ෂතා දක්වනවා නම් විතරයි. දක්ෂතා දක්වන්නේ නැති ක්‍රීඩකයන් මොන වෙන්දේසියකින්වත් මොන ලීග් තරගාවලියකින්වත් ගන්නෙ නැහැ. ලෝකේ කැපිපෙන දක්ෂතා රටක් විදිහට දක්වන්නේ නැති වුණාම තමයි ලීග් වලින් අදාළ රටේ ක්‍රීඩකයෝ මිලදී ගන්නට ඉදිරිපත් වෙන්නේ නැත්තේ කණ්ඩායම් කියන එක අපි අවබෝධ කරගන්නට ඕනේ. ඉතින් එවැනි තත්වයක්ද මෙතන තියෙන්නේ කියලා අපිට නිකන් හිතනවා. නමුත් ඉතින් ලෝකේ වටේම හොඳින්ම ලීග් ක්‍රීඩා කරලා තියෙන මයිස් තීක්ෂණ වගේ ක්‍රීඩකයනොත් මිලදී අරගෙන නැහැ. ඒතර වනිදු හසරංගට විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.